එන්නත්කරණය පටන්ගත්තේ ම පරක් වෙලා. ඊට පස්සේ එහි ලොකු අසාර්ථකත්වයක් තියෙනවා. එන්නත්කරණය මං හිතනවා කවුරුත් දන්නවා රටේ වසංගත රෝගාංශයේ පාලනයෙන් ගිලිහිලා ඒගොල්ලෝ නෙමෙයි එය සිද්ධ කරන්නේ. ඊට අමතරව අපි දකිනවා පළවෙනි මාත්‍රාව දීලා දෙවනි මාත්‍රාව නියමිත දින නෙමෙයි මාස ගණන් පරක් වෙලා තමයි ලැබෙන්නේ. දැන් මේක කියන විදිහට දෙවනි මාත්‍රාව දීලා සති දෙකක් විතර යද්දි තමයි නියමිත එන්නත් කරණය තුලින් නියමිත ප්‍රතිශක්තිය ලැබෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැති වාතාවරණය තුර රෝගී සංඛ්‍යාව එන්නෙන්නම වැඩි වීමේ රහස තමයි එන්නත් කරණයේ අසාර්ථකත්වය.